2010 වසරේ නිල වශයෙන් ආරම්භ කිරුණු උමාඔය බහුකාර්ය ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තු කළ මුදල ඇමරිකා ඩොලර් මිලියන 514ක්. මෙම ව්‍යාපෘතිය යටතේ පුහුල් පොළ සහ ඩයර්බා ජලාශවල ජලය උමගක් ඔස්සේ ඇල්ල කරඳගොල්ල ප්‍රදේශයේ භූගතව පිහිටුවා ඇති ටර්බයින් යන්ත්‍ර දෙක වෙත රැගෙනීම සිදු කෙරෙනවා. ඒ තුලින් මෙගාවොට් 120ක ජල ධාරිතාවක් ජාතික පද්ධතියට එක් කිරීමට නියමිතයි. විදුලි බල උත්පාදනයෙන් පසු එම ජලය අලිකුටාර ජලාශය වෙත රැගෙනීමෙන් අනතුරුව එම ජලය හඳපානාගල සහ කුඩාඔය ජලාශ වෙත රැගෙනෙනවා. ඒ තුලින් ජලමහ දෙකන්නේම කුඹුරු අස්වැද්දීම සඳහා ජලය සැපීම සිදු කෙරෙනවා. මෙම බහුකාර්ය ව්‍යාපෘතිය අනිත්‍යා ජනතා අයිතියට පත් කිරීමට කටයුතු යොදා තිබෙනවා. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉරාන ජනාධිපති ආචාර්ය සෙයිඩ් ඊබ්‍රහීම් රයිස් යන මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන් එම උත්සවයේ සංවිධාන කටයුතු පිළිබඳ සාකච්ඡාවක් අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි මහත්මියගේ සහ ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති ආචාර්ය අලිරේෂා ඩෙල්කොෂ් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ඉන්ධන වලින් විදුලිය ජනනය කරන ප්‍රමාණයට වඩා අපට ලක්ෂ 800ක විතර වියදමක් අඩු වෙනවා. රටට ලක්ෂ 800,000ක් දවසකට මේ විදුලි බලාගාරයේ විදුලිය ජනනය කිරීම තුළින් රටට ඉතුරු කරගන්න පුළුවන්. විශේෂයෙන් අපි සිහිපත් කරන්නට ඕනේ වර්තමාන ජනාධිපති අතිගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නායකත්වයෙන් තමයි අපට මෙම ව්‍යාපෘතිය අවසන් කරන්න ලැබුණේ. ලංකා රජයේ සල්ලිත් විශාල ප්‍රමාණයක් වියදම් කරලා ඉතින් ඒ නිසා අපි මේ අවස්ථාවේදී සිහිපත් කරන්නට ඕනේ. මේ ව්‍යාපෘතිය ඇතිකිරීම සඳහා ව්‍යාපෘති අධ්‍යක්ෂකවරුන්ගේ කැපවීමත් මේ අවස්ථාවේදී මම අගය කරන්නට ඕන.